අලුතෙන් මේ වීඩියෝ එකක් ෂෙයා වෙන්න පටන් අරගෙන තියෙනවා මීට අවුරුදු දෙකහමාරට කලින් 2022 මැයි 9 වෙනිදා ගුවන්තොටුපළ ආශ්‍රිතව කටුනායක සහ මත්තල යම් වේලාවක ආශ්‍රිතව පැන නැගුණු යම් යම් සිදුවීම් මේ වර්තමානයේ සිදුවෙන බවට අඟවන ආකාරයට ඒ වීඩියෝ ෂෙයා කරන පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී ජනතාවගේ විරෝධය ඒ 2022 මැයි 9 වෙනිදා ජනතාවගේ විරෝධය පුපුරලා ගියා. ඒ පුපුරලා යන බලපෑවේ ගෝල්ෆේස් අරගලයේ නිරත වූ සාමකාමී මහජනතාවට ඔය ආණ්ඩුවේ මැරයන් විසින් එල්කන ලද ප්‍රහාරය, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවා දැන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තියෙනවා. ඒකට ආණ්ඩුවේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඔය සනත් නිශාන්තල, ජොන්ස්ටන් ප්‍රාන්තල, යෝෂිත රාජපක්ෂ තමයි ඒ ප්‍රචණ්ඩකාරීන් මෙහෙයුවේ. ඒකට ඒ ගෝල්ෆේස් අරගලයට කවදාවත් ඇවිල්ලා නැති ජනතාව පවා ඒ ප්‍රචණ්ඩත්වයට එරෙහිව තමන්ගේ ප්‍රචාර දැක්වුවා. ඉතින් එවැනි අවස්ථාවකදී ජනතා කලබලකාරීත්වය තුළ කවුද රටින් පලා යන්නේ කියලා පරීක්ෂා කරන සමහර කණ්ඩායම් කටුනායක ගුවන්තොටුපළ ළඟ හිටියා කියලා අපි දන්නවා. සමහර කෙනෙක් පොලිසියත් එක්ක ගැටුම් ඇති කරගත්ත කියලාත් අපි දැක්කා. ඉතින් එවැනි ආකාරයේ සිදුවීම් යලි යලි සමාජ මාධ්‍ය තුළ ගෙනහල්ලා යලිත් එවැනි ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය වෙනවයි කියන හැඟීමක් දරන උත්සාහ කරනවා. එහෙම කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ. ඉදිරි දින කීපෙත්තේම සිදුවෙන්න ඉඩක් නැහැ කියන එක තමයි අපේ විශ්වාසය තිබෙන්නේ. මොකද ජනතාව සමහර සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන තියෙනවා. එවැනි වීඩියෝ දැක්කයි කියලා කවුරුවත් ඒවට කලබල වෙන්න එපා කියන එක තමයි අපිට ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ. ඒ වගේම සමහර තැන් වලින් අපිට ආරංචි වෙනවා මේ දුරකථන ඇමතුම් හරහා මාලිමාවේයි හැඟවෙන තාලයට සමහර කෙනෙකුට තර්ජනය කරනවායි කියලා. අපි එවැනි දුරකථන ඇමතුම් ලැබුණ අයට කියන්නේ කරුණාකරලා ඔබේ ජංගම දුරකථනයේ රෝ ඔබේ CLF පාසුකම් තියෙනවා නම් ඒ තමන්ට තර්ජනය කරපු දුරකථන ඇමතුම ඒ නම්බර එක ලියාගන්න, ඒක වහාම තමන්ගේ ළඟම තියෙන පොලිස් ස්ථානයේ දැනුම් දෙන්න, ඒ දැනුම් දෙන අතරේ අපිටත් දැනුම් දෙන්න, අපිත් ඒකට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. සා මේ රටේ කිසිවෙකුට අපිට ඡන්දය දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන්, අපේ කාර්යාලය දාන්න පුළුවන් නොදාන්න පුළුවන්, අපේ රැස්වීමට එන්න පුළුවන් නොඑන්න පුළුවන්, අපිට එහෙ මතයක් දක්වන්න පුළුවන් සාධාරණ, ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එයට මුවා වෙලා කවුරු හරි අප ලෙස හැඟවෙන ආකාරයට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබගේ ජංගම හෝ ස්ථාවර දුරකථනයට එහෙම පණිවිඩය වනවා නම් කරුණාකරලා ඒ දුරකථන අංක පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කරන්න. අපිත් පොලිස් මූලස්ථානයේ මේ ගැන දැනුවත් කරනවා. එයට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම පහුගිය දවස්වල මේ කණ්ඩායම් ප්‍රසිද්ධියේම තමන්ගේ සැලසුම භෞතිකව ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. එකක් ඔය ජාතික පුස්තකාලය වෙච්ච සිදුවීම, අනිත් එක අර ජාතික විශ්වවිද්‍යාලය වෙච්ච සිදුවීම, තවත් අර ඉඳුරුවේ රෝහලක රෝගියෙක් ඇතුළත් කළ වෙච්ච සිදුවීම් වගේ සිදුවීම් තැන් තැන්වල පොඩි පොඩි හුදකලා සිදුවීම් ප්‍රමාණය ඕන් නිර්මාණය කරලා අපමත පටවන්න උත්සාහ කළා. නමුත් එක පැත්තකින් මේ රටේ මාධ්‍ය පිළිබඳව සමාජයට හොඳ පණිවිඩයක් ලබා දුන්නා. අපත් ඒ ගැන දැනුවත් කළා. ඒ නිසා ඒ ක්‍රියාවලිය දිගටම කරගෙන බැරලා තියෙනවා. නමුත් ඉදිරි දිනවලත් එවැනි ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා නිර්මාණය කරලා ඉතාම දුර්වල ස්ක්‍රිප්ට් වලින් මෙවැනි ආකාරයේ රඟ දැක්වීම් කරන්න පුළුවන්, ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා අපි කියනවා. ඒ වගේම තමයි සමහර තැනක මාලිමාව ලෙසට හැඟවෙන සමහර ටී ෂර්ට් එකක් ඇඳගෙන, සමහර කැප් එකක් දාගෙන ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා නම්, තව කෙනෙකුට තර්ජනය කරනවා නම්, තව කෙනෙකුට පහර දෙන්න යනවා නම්, අන්න ඒ පිළිබඳවත් ඔබ වහාම ඔබ ළඟම තිබෙන පොලිසියට දැනුම් දෙන්න කියන එක අපි කියනවා. මෙවැනි ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ පැහැදිලිවම අපේ විරුද්ධවාදීන්, අපේ ප්‍රතිවාදීන්, තමන්ගේ බලය ගිලිහෙන බව දන්න අය, මේ දැන් ආණ්ඩු බලය හොබවන අය වගේම කලින් ආණ්ඩු බලය හොබවපු අය. මොකද ඒ අය දැන් ගෙවන ඔබගේ බදු මුදල් වලින් ඔවුන් ගෙවන වරප්‍රසාදිත සුඛෝභෝගී ජීවිතය 2021 පත් වෙන අලුත් ජනාධිපතිරාගේ අලුත් පාලනයක් යටතේ අහිමි වෙන බව දන්න අය ඒ වරප්‍රසාද ජීවිතය රැක ගැනීම සඳහා කරන කූට උපක්‍රමයක් තමයි මේක. දැන් ආරංචියක් තියෙනවා මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්තම් ඔය කෘත්‍රිම බුද්ධිය යොදාගෙන සමහර හඬ විකෘති කිරීම කරලා ප්‍රචාර කටයුතු අවසන් වුණාට පස්සේ ජනතාව තුළ වැරදි මතයක් හදන්න යනවා කියලා. ඒකයි මම කලින් කිව්වේ ඔබට අපේ හඬ අපේ රූපය සහිත වීඩියෝවක් ඔබේ ෆෝන් එකට ආවත් එවන්නේ කවුද, එවන්නේ මොන අරමුණෙන්ද කියලා බලලා බලන්න. ඒ අදහස පෙරදැරිව ඒ වීඩියෝවට සවන් දෙන්න වීඩියෝ බලන්න. එහෙම නැත්නම් ඔබ ඉස්සරහ අපහසුතාවයට පත් කරන්න සහ ඔබ වැරදි පාරකට යන්න මේ කණ්ඩායම කටයුතු කරන්න පුළුවන්.